හයි බෝවන්, ගුඩ් මෝනිං ෆ්‍රෙන්ඩ්ස්, කොහමද ඔයාලා? හොඳින් කියලා හිතනවා. අද ඔයගොල්ලන්ට ඉදිරිපත් කරමු කියලා ඉරවිලා හිතුවේ මේ වීඩියෝ එකෙන්. ඔයාට අපෙන් මැෂින්ස් ගත්තම මොන වගේ නිෂ්පාදනද අපෙන් නෙමේ ඕනෑම කම්පැනි එකකින් මැෂින්ස් ගත්තම ඔයාට මොන වගේ නිෂ්පාදනද කරන්න පුළුවන්? හරිද? අන්න ඒක තමයි ඉදිරිපත් කරමු කියලා ඉල්ලලා කල්පනා කරලා. දැන් මෙහෙමයි, සමහර කම්පැනි වල එම්බොස් මැෂින් තියෙනවා, සමහර කම්පැනි වල එම්බොස් මැෂින් නැහැ. සමහර කම්පැනි වලින් ස්ටික ප්‍රින්ටින් මැෂින්ස් තියෙනවා, සමහර කම්පැනි වල නැහැ. කම්පැනි 3ක් 4ක් ලංකාවේ තියෙන්නේ මැෂිනරිස් නිෂ්පාදනය කරන. ඒකෙන් එකක් අපේ අපි ගාව තියෙනවා එම්බෝසිං සහ ස්ටික ප්‍රින්ට් කරන මැෂින් දෙකම. හරිද? ඒ වගේ මැෂින් එකක් ගත්තම ඔයාට මොන වගේ නිෂ්පාදනද කරන්න පුළුවන් කියන එක ගැන තමයි පොඩ්ඩක් පැහැදිලි කරමු කියලා ඉල්ලලා බැලුවේ. බලන්න දැන් මේ නිෂ්පාදනය. හරිද? හොඳට බලන්න. මේ නිෂ්පාදනයේ තියෙන්නේ ස්ටික ප්‍රින්ට් එකක් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ෂීට් ගන්න ආයතනයේ ෂීට් එකක් අරගෙන මෙන්න මේ වගේ ලයින් තියෙන අපේ මැෂින්ස් වලින් පුළුවන් ඕගොල්ලන්ට ස්ටික ප්‍රින්ට් කරලා ස්ටිකර් එකක් මේ සරප්පුවට එම්බොස් එකක් ගහලා ස්ටිකර් එකකුත් ප්‍රින්ට් කරලා ලස්සන කරලා විකුණ ගන්න පුළුවන්. දැන් තව එකක් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ලේඩිස් එකක්. හරිද? දැන් මේක තියෙන්නේ මේකත් අන්න ඒ වගේ එකක්. දැන් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ ෂීට් එකක් අරගෙන ඉවරලා එම් ස්ටිකර් එකක් ගහලා, හරිද, ස්ටිකර් එකක් ගහලා මේ වගේ ස්ටිකර් එකක් ගහලා එම්බොස් කරලා මල් දෙකක් කමුණලා මේ වගේ ප්‍රොඩක්ෂන්ස් එකක් කරලා ඉවරලා සාමාන්‍යයෙන් මේවා කඩේට දාන මිල රුපියල් ලොකු ගානකට දානවා. කඩේ විකුණන සාමාන්‍යයෙන් රුපියල් 450යි 500යි වගේ. ඉතින් නිෂ්පාදනය කරන ඔයාටත් ලාභයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ නිෂ්පාදනය කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපෙන් මැෂින් ගත්ත කට්ටිය මට කතා කරන්න, මම කියලා දෙන්නම් ක්‍රමේ. එතකොට මේක ඇවිල්ලා එම්බෝස් කරලා මල් දෙකක් කලලා ස්ටිකර් ගහපු එකක්. හරිද? එතකොට දැන් මේක ඇවිල්ලා චිල්ඩ්‍රන් එකක්. චිල්ඩ්‍රන් කියන්නේ පොඩි ළමයින්ට දාන්න හදන එකක්. මේකත් ඒ වගේමයි එම්බෝස් කරලා මලක් අමුණලා තියෙන්නේ. මේකත් සාමාන්‍යයෙන් හොඳ ලාභයක් ගන්න පුළුවන් නිෂ්පාදනයක්. හරිද? එතකොට දැන් මේක ගත්තම මේක ස්ටිකර් එකක් විතරයි ප්‍රින්ට් කරලා තියෙන්නේ. සාමාන්‍ය ෂීට් එකක් අරගෙන ඉවර වෙලා කපලා ඒකට ස්ටික එකක් ප්‍රින්ට් කරලා තමයි මේක සාමාන්‍යයෙන් කඩේ අලෙවි වෙන මිල 350 400යි වගේ අතර මිලකට අලෙවි වෙනවා. මේකත් කොහොමද නිෂ්පාදනය කරන්නේ, මේකෙන් ඔයගොල්ලන්ට කොච්චරක්ද ලාභ තියෙන්නේ කියන එක ගැන දැනගන්න අවශ්‍යයි නම් අපිට කතා කරන්න. අපි කියලා දෙනවා. හරි, මේක තමයි පරණම සිරප්පු. මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඊව ෂීට් එකක් ගෙනල්ලා කපලා ස්ක්‍රීන් ප්‍රින්ටින් එකක් ගහලා පටි දෙකක් දාලා විකුණන ක්‍රමය. මේක ඇවිල්ලා අපෙන් 1.75ක මැෂින් එකක් ගත්ත කෙනෙකුට වුණත් ඔය වැඩේ කරගන්න පුළුවන්. ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ස්ක්‍රීන් ප්‍රින්ටින් වලට ස්ක්‍රීන්ස් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජෙන්ස් එකේ 1 ඉඳන් 10 වෙනකන් යන්න පුළුවන් සයිස්, ලේඩිස් එකේ 1 ඉඳන් 8 වෙනකන් යන්න පුළුවන්. චිල්ඩ්‍රන් සයිස් වල දැන් මේ වගේ චිල්ඩ්‍රන් සයිස් වල යන්න පුළුවන් ඕගොල්ලන්ට සයිස් 6ක් 7ක් විතර. ඉතින් ඒ හැම එකකටම ඕගොල්ලන් ස්ක්‍රීන් හදා ගන්න ඕනේ. ස්ක්‍රීන් හදාගත්තොත් තමයි ඕගොල්ලන්ට මේ ස්ක්‍රීන් ප්‍රින්ටින් හරහා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ස්ක්‍රීන් ප්‍රින්ටින් හරහා මේ වැඩේ කරගෙන යනකොට ඕගොල්ලන්ට එම්බොස් මැෂින්වත් එම්බොස් මැෂින් ස්ටිකර් ප්‍රින්ටින් මැෂින් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ස්ක්‍රීන් ප්‍රින්ටින් මැෂින් එකක් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ නිෂ්පාදන වලට. මේ ස්ටිකර් ප්‍රින්ටින් මැෂින් එකක් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ නිෂ්පාදන කරනවා නම්, ඔයාට ස්ක්‍රීන් ප්‍රින්ටින් සහ එම්බොසිං අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට ඒ වගේ දෙයක් කරනකොට සාමාන්‍යයෙන් ඔයාටත් ලාභයක් ගන්න පුළුවන්. මොකද මෙන්න මේ සරප්පුවේ මිල, මුළු ලංකාවම දන්නවා කියලා. හරිද? මුළු ලංකාවම ඉන්න සරප්පු ව්‍යාපාර කරන හැමෝම දන්නවා මේ සරප්පුවල මිල. එතකොට මෙන්න මේ සරප්පු කීයෙන්ද වැටෙන්නේ, කීයෙන් වගේ කඩේට දාන්න පුළුවන්ද, මේ සරප්පු වල මිල ගණන් කඩවල් වල මුදලාලිලා දන්නවා. වෙනස් විදිහේ නිෂ්පාදනයක් කරොත් ඔයාට අනිවාර්යයෙන්ම කම්පිටිෂන් එකක් තියෙනවා. මොකද හැමෝම කරන දේ නෙමෙයි නිවා කරන්නේ. ඔයා පොඩ්ඩක් වෙනස් විදිහේ දෙයක් කරන්න. වෙනස් විදිහේ දෙයක් කරනකොට ඔයාට ලාභයක් ගන්න පුළුවන්. ඒ ලාභය ඔයාට විතරයි. ඒකේ කොච්චරක්ද කොස්ට් එක, ඔයාට කීයද ප්‍රොෆිට් තියෙන එක ගැන ඔයා විතරයි දන්නේ. හැබැයි මෙන්න මේ සරප්පුව කියන්නේ ලංකාවේ පරණම සරප්පුව, ෆාස්ට් මූවිංම සරප්පුව. ඕනතරම් විකුණන්න පුළුවන්. හැබැයි මේකේ මිල හැමෝම දන්නවා. මේක විකිනෙන්නේ 250 300 අතර
කඩේට දාන මිල ඕනෑම මුදලාලි කෙනෙක් දන්නවා. හරිද? ඉතින් ඔයත් උපරිම උත්සාහ කරන්න වෙනස් විදිහේ නිෂ්පාදනයක් කරලා ලාභයක් ලබන්න. එහෙම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන අය අනිවාර්යයෙන්ම අපිට කතා කරන්න. ඒ වගේම ස්ක්‍රීන් පින්ටින් වලින් ගියොත් එහෙම මෙන්න මේ වගේ ස්ක්‍රීන් පින්ටින් වලින් ඔයාලට සරපොට ඕනෑම ඩිසයින් එකක් ඩ්‍රෝ කරගන්න පුළුවන්. අඳගන්න එක තියෙන ස්ක්‍රීන් පින්ටින් හරහා print කරගන්න තියෙන්නේ. හැබැයි ඒක ලීසි නැහැ වැඩි ටිකක් වියදම් වෙන වැඩක්. හරිද? ඒ කියන්නේ ස්ක්‍රීන් එකක් හදන්න සාමාන්‍යයෙන් අද ලංකාවේ රුපියල් 3000ක් විතර යනවා. හැබැයි ඒ ස්ක්‍රීන් එකට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සයිස් එකයි price එකයි ඔයාගේ brand name එකක් තියෙනවා නම් ඒ brand name එකයි හැම දෙයක්ම screen එකට include කරලා මේ සරප්පුවට ඔයාට draw කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තාක්ෂණ ගොඩක් තියෙනවා සරප්පුවක් වෙනස් විදිහේ නිෂ්පාදනය කරලා ඔයාට අලෙවි කරගන්න. එතකොට සාමාන්‍යයෙන් හොඳ ලාභයකුත් ගන්න පුළුවන්. එහෙම නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙක් මගේ නම්බර් එකට කතා කරන්න 076-91-83-83 බිංදුව. ඔයා ඉන්න තැනටම ඇවිල්ලා හරි මේ නිෂ්පාදනය පිළිබඳව පුහුණුව ලබා දෙන්න අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඔබ සියලු දෙනාම සුබ දවසක් කියලා මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම් වෙමු. සුබ දවසක්.